අද අපි කතා කරනවා තෝරා ගැනීම පරීක්ෂණ වලින් සමත් වෙලා ඒ පරීක්ෂණට අදාළව ලියාපදිංචි වෙන්න ඉන්න ශිෂ්‍යව සම්බන්ධ යොමු කරන ගැටළු වලට පිළිතුරු කීපයක් කතා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම දැන් ඕගොල්ලෝ තෝරා ගැනීම පරීක්ෂණේ සමත් වෙලා ඕගොල්ලෝ අදාළ ATI එකේ අදාළ පාඨමාලාවේ තෝරා ගැනීම ලයිස්තුවේ ඕගොල්ලන්ගේ නම තියෙනවනේ. ඒක දැන් මේ වෙනකොට CET වෙබ්සයිට් එකේ කියන්නේ www.cet.ac.lk කියන සයිට් එකේ ඒක දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඒක බලලෙවල්ලා ඕගොල්ලෝ සිලෙක්ට් වෙලා කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සිලෙක්ට් වෙලා නම් ඕගොල්ලන්ට ලෙටර් එකක් එනවායි අදාළ ATI එකෙන්. දැන් මේ තියෙන කොවිඩ් සිටුේෂන් එකත් එක්ක සමහර ATI වල රෙජිස්ට්‍රේෂන් කල් ගිහින් තියෙනවා. කුරුණෑගල එහෙම දැන් මේ නෝට කල් ගිහින් තියෙනවා. තාමත් ඒ වුණාට අනෙක් ATI වල කල් ගිහින් කියලා නැහැ. ඕගොල්ලන්ට මේක රෙජිස්ටර් වෙනකොට රෙජිස්ටර් වෙන්න ඉස්සෙල්ලා අදාළ ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට ලෙටර් එකක් එනවා කිදෙට්ට ඒ ලෙටර් එක බලලා ඒ ලෙටර් එකේ තියෙන අදාළ දේවල් ඕගොල්ලෝ සපුරගෙන යන්න ඕන අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට යනවා. ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට කියලා තියෙනවා ඔරිජිනල් කොපි එකයි සර්ටිෆයිඩ් කරපු කොපි එකුයි තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ අදාළ දැන් හිතන්න ඕ ලෙවල් රිසල්ට් ඒ ලෙවල් රිසල්ට් කියලා ඕ ලෙවල් රිසල්ට් අරගෙන ඒක ඔරිජිනල් එක ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඒ වගේම ඒකේ කොපි එක ෆොටෝ කොපි එකක් කරගෙන ඒක ඔයාගේ ස්කූලට ගිහිල්ලා ඔයා ඉගෙනගත්ත ස්කූලට ගිහිල්ලා අදාළ විදුහල්පතිතුමාගෙන් ඒක සහතික කරලා ගන්න ඕනේ. ගොඩක් පාඨමාලා වලට ආපු ගොඩක් කට්ටියට පොදු වෙච්ච ડોකියුමන්ට් එකක් මම කියන්නම්. සමහර විට ඔයගොල්ලෝ හොයන පාඨමාලාවට අදාළව වෙනස් දෙයක් ඉල්ලලා තියෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම මම මේ කියන ડોකියුමන්ට් එකට අමතරව වෙන මොකක් හරි ડોකියුමන්ට් එකක් ඕගොල්ලන්ට ඒ අදාළ ලෙටර් එකේ තියෙනවනම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. නැත්තම් අපේ HND Unity Facebook group එක තියෙනවා. ඒ වගේම Facebook group එකෙන් හදපු WhatsApp group එකක් තියෙනවා. ඔගලන්ට ඒකට ජොයින් වෙන්නත් පුළුවන්. අදාළ තොරතුරු ඔයගලන්ට ඒකෙන් ගන්න පුළුවන්. මම දැන් කියන්නම් සරලව මේ වෙනකොට කොමන්ලි ගොඩක් පාඨමාලාවල් වලට අදාළව හැම එක්කෙනාටම වගේ ගෙනියන්න තියෙන ડોකියුමන්ට් එක. ඔයගලගේ ඉස්ලාම ඉල්ලලා තියෙනවා O level result ටික. O level result ඉල්ලුවාට පස්සේ ඔයා කරන්න ඕනේ O level result sheet එක අරගෙන ඒකේ ෆොටෝ කොපියක් ගහගන්න ඕනේ. O level result sheet එකයි ෆොටෝ කොපිය එතකොට සහතික කරලා තියෙන ඕනේ වගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා. ඒ වගේම A level result एलेवल रिसाल शीट ගත්තා ඒකෙත් කොපි එකක් ගත්තා කොපි එක සහතික කරලා තියෙන ඕනේ විදුහල්පතිතුමා දැන් ඕලෙවල් රිසල්ට් ඕනේ එලෙවල් රිසල්ට්ස් ඕනේ ඒ වගේම ඔයගොල්ලන්ගේ අද এডুকেෂන් ක්වොලිෆිකේෂන් කියන්නේ ඔයගොල්ලෝ වෙන මොකක් හරි ක්‍රීඩා වේවා මොන හරි දැන් තව මොනවා හරි සුදුසුකම් තියෙනවා ඕගොල්ලන්ට සහතික වශයෙන් ඉදිරිපත් කරන්න අන්න ඒ වගේ දේවලුත් ඔයගොල්ලන්ට අරගෙන යන්න කියලා තියෙනවා සමහර පාඨමාලාවල වලට එතකොට ඔයගොල්ලෝ ඒ ඔයගොල්ලෝ කරලා තියෙන මොන හරි ස්පෝර්ට් හරි මොන හරි ඒගොල්ලන්ට එවත් තියෙනවනම් එවත් ෆොටෝකොපියුත් එක්ක ඒක සහතික කරලා අරගෙන යන්න. ඒ වගේම ඉල්ලනවා බර්ත් සර්ටිෆිකේට්. බර්ත් සර්ටිෆිකේට් එකයි බර්ත් සර්ටිෆිකේට් කොපි එකයි. ඒ කියන්නේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකේට් එකක් තියෙනවනේ ඔයා ගත්ත. ඒ වගේම ඒකේ කොපි එකක් තියෙනවා. කොපි එක එතකොට ඔයාට ස්කෝල් ප්‍රින්සිපල් කෙනෙක් සහතික කරගන්න පුළුවන්. නැත්තම් සාමදාන විශ්වවිද්‍යාලය කියලා කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඉන්නවා මුළු දිවයිනටම කියලා. අන්න එම කෙනෙක් ගාවට ගිහිල්ලා සහතික කරගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක පාසල් හැර යාමේ සහතික මේකේ ඔරිජිනල් එක අනිවාර්යයෙන්ම ඕන නැත්නම් ඔයාලට රෙජිස්ටර් වෙන්න බෑ. ස්කූල් ලීවින් සර්ටිෆිකේට් එක ඔයා කැම්පස් ඇප්ලයි කරලා තියෙනවා. මොකක් හරි දෙයකට ඇප්ලයි කරලා තියෙනවා නම් ඒක දෙන වෙන ආයතනයක නම් ඔයාට අනිවාර්යෙන් මේකේ ඔරිජිනල් එක අරන් ඉන්න ඕන. මේකේ දෙවෙනි පිටපත තුන්වෙනි පිටපත කියන එක ඕගොල්ලෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් අරගෙන ආවට වැඩක් වෙන්නේ නැහැ. ඔරිජිනල් එක අනිවාර්යෙන් ඔයා ගාව තියෙන්න ඕන නැත්නම් ඔයාට මේකේ රෙජිස්ටර් වෙන්න බෑ. ඒක හොඳ මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ NIC ඒ කියන්නේ ඔයාගේ ID card එක එහෙම නැත්නම් driving license එක එහෙම මොකක් හරි එක passport එක ඒ දෙක අරගෙන එන්න ඕනේ. එතකොට ඒකේ photocopy එකක් උත්තෝනේ photocopy සහතික කරලා දෙන්න ඕනේ. එතකොට ඒක සහතික කරගන්න අනිවාර්යෙන්ම සාමදාන විශ්වකාරයෙක් ගාවට ගිහින්. ඊට පස්සේ character certificate එක. character certificate දෙකක් තියෙනවා. ඒ කියන්නේ චරිත සහතික දෙකක්. ඔයා ස්කෝලේ හැර යනකොට කියන්නේ පාසලෙන් අයින් වෙනකොට ඔයාට character certificate එකක් හම්බ වෙනවා. ඒ certificate එක අනිවාර්යෙන් අරන් එන්න. ඒ කියන්නේ recently මේ මෑතකදී ගත් එකක් වෙන්න ඕනේ. එතකොට ඒක එහෙම ගන්න ඒකත් අරන් එන්න ඊට පස්සේ ඔයාගේ ගමේ පන්සල තියෙනව නැත්නම් ඔයා වෙන ආගමක නම් පල්ලියට ගිහලා ඒ අදාළ කෙනෙක්ගෙන් ඔයාගේ පූජ්‍ය පක්ෂ කට්ටියගෙන් පත්‍රි සහතිකයක් ගන්න පුළුවන්. එහෙමත් බැරුණම් සාමදාන විනිශ්චයකාරයෙක් ගාවට යන්න එයාගෙන් උඩට පත්‍රි සහතිකයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රාම සේවා සහතිකය එතකොට ග්‍රාම නිලධාරීතුමා හම්බෙලා ග්‍රාම සේවා සහතිකේ අරගෙන එන්න. ඊට පස්සේ ඔයාලට ෆොටෝකොපි මේ ෆොටෝ ඕනේ. සයිස් එක ඔයාලට දාලා ඇති ඔයාගේ ලෙටර් එකේ ඒ සයිස් එකේ ෆොටෝ කීයක් ඉල්ලලා තියෙනවා. සමහර වෙලාවට සමහර පාඨමාලා සඳහා පහක් ඉල්ලලා තියෙනවා. සමහර වෙලාවට තුනක් ඉල්ලලා තියෙනවා. ඒ ඔයාලට කියලා තියෙන ගාන අනිවාර්යයෙන්ම අරගෙන යන්න.
ඒවගේම රුපියල් 450ක් කියලා තිනවා සමහර පාඨමාලා සඳහා ඒ කියන්නේ ඔයාගේ ලයිබ්‍රරිස් එක ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටි එක හදන්න එච්.එන්.ඩි. ඩෙන්ටි එක හදන්න යන වියදම අන්නේ ටික සම්බන්ධ එකක්. ඒක ඔයාගේ පාඨමාලා අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් අතට ඒක දෙන රුපියල් 450ක් අරන් ඉන්න කියලා තමයි. ඔයාගේ බලන්න ලෙටර් එකේ තියෙන ගාණ තමයි අරගෙන යන්න ඕනේ. එතකොට කහපාට ෆයිල් කවරයක්. එහෙම තමයි ගොඩක් පාඨමාලා ඉල්ලලා තියෙන්නේ. ඔයාගේ පාට වෙනස් නම් මේක ඔයාට ඉල්ලලා තියෙන පාටින් අරගෙන යන්න. කහපාට ෆයිල් කවරේ ෆයිල් ටැග් එකයි. ඒකත් එතකොට අරගෙන යන්න. අන්තිමට ඊට පස්සේ ආ ඉන්ටර්වයුව කෝල් කරපු ලෙටර් එක. ඔයාට ආපු ලෙටර් එක අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඔය මොන දේවල් තිබ්බත් ඒක නැත්තම් ඒත් ඔයාට මේකේ රෙජිස්ටර් වෙන්න බෑ. මේ ගත්ත ඩොකියුමන්ට් ටික. ඔයා මේ ඩොකියුමන්ට් එක අරන් තිනෝනේ. මේක ඉල්ලලා තින අනුපිළිවෙල අනුව. ඒ කියන්නේ ඔයාගේ ලෙටර් එකේ පළවෙනියට තියෙන එක ඔයා අර කහපාට ෆයිල් කවරයක් තිනෝනේ අරගෙන. ඒ ෆයිල් කවරේ උඩටම දාගන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙන කීටි අටි. එයා ආදී වශයෙන් මේක පිළිවෙලට හදාගෙන අනිවාර්යෙන් අරගෙන යන්න. මොකද ආ ඉන්ටර්වයුව කරනකොට ආගේ පිළිවෙලෙන් තමයි මේක ඉල්ලන්නේ. අදාළ ඉන්ටර්වයුව කරන කෙනා. ඒකට උඩට හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට මේකේ දැන් හැමෝටම මීට පෙර අවුරුදු වලදී නම් එක වෙලාවක් දීලා තියෙනවා. ඒත් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ඕගොල්ලන්ට එක එක වෙලාවල් දීලා තියෙන්නේ ඔය ඉන්ටර්වයුව එක කරගන්න. සමහර කෙනෙක්ට 9:00 තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට හවස 2:00 තියෙන්න පුළුවන් මේ ඉන්ටර්වයුව. එතකොට මේ ඉන්ටර්වයුව එකට මෙහෙම යනකොට අදාළ වෙලාවට අනිවාර්යෙන්ම යන්න. ඔයාගේ ආලුවගේ ලෙටර් එකේ තියෙන්නේ 10:00 9:00 දෙන මේ ඔයාගේ ලෙටර් එකේ තියෙන ලාට අනිවාර්යෙන් යන්න. නැත්නම් ඔයාලට රෙජිස්ටර් වෙන්න බෑ. මොකද ඔයා සඳහා වෙන් කරලා තියෙන කාලය තියෙන්නේ ඒ අදාළ ඔයාට ලෙටර් එකේ යොපු කාලේ තමයි. ඒකත් හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න ඔයා ඉන්ටර්වයුව එකට යනකොට මාස්ක් දාලා සැනිටයිස් අරගෙන ඒ අදාළ කියන පිළිවෙත් අනිවාර්යෙන් අනුගමනය කරන්න. නැත්නම් ඔයාට ඒ ඉන්ටර්වයුව ෆේල් වෙන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න. ඔයා මේකට යනකොට ඇඳගෙන යන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා. ඔයා අනිවාර්යෙන්ම යන්න ඉන්ටර්වයුව එකට. ඉන්ටර්වයුව එකට යනකොට අනිවාර්යෙන්ම වැදගත් දේ යන්න ඕනේ. මෙහෙම යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බෝයි කෙනෙක් නම් සුදු අද්දි ෂර්ට් එකයි, කළු පාට ට්‍රවුසර් එකයි, බෙල්ට් දාලා, කළු පාට ෂූස් දාලා ඒ විදිහට අනිවාර්යෙන් යන්න. ගර්ල්ස්ලාටත් එහෙමයි. ගර්ල්ස්ලාට නම් සුදු පාට බ්ලවුස් එකක් ඇඳලා අර ඔෆිස් ස්කර්ට් එක තියෙන ඒක ඇඳලා ඉවරලා යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔෆිෂියල් විදිහට යන්න බලන්න අනිවාර්යෙන්ම ඒකත් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න ඉන්ටර්වයුව එකට යන්න. තව රෙජිස්ටර් කරගන්න අවස්ථාව මේක. එතකොට ඉන්ටර්වයුව එක විදිහට මේක ඔයා පෙනී හිටින්න යන්න අනිවාර්යෙන්ම අනවශ්‍ය විදිහට නම් යන්න එපා. හොඳින්ම මතක තියාගන්න. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනිවාර්යෙන් අනුගමනය කරන්න. ඒ වගේම මේ අදාළ ඩොකියුමන්ට් ඉල්ලලා තියෙන ටික අනිවාර්යෙන්ම අරගෙන යන්න ඔක්කොම ටික. ඒ වගේම ඩ්‍රෙස් කෝඩ් එක බලන්න. ඒ කියන්නේ ඔයාගේ ඇඳුම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මේ සියල්ල එකතු කරලා අනිවාර්යෙන්ම ඔයා ඉන්ටර්වයුව එකට යනකොට මේ ටික ඔක්කොම අරගෙන යන්න. ඒ වගේම ඕගොල්ලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධයෙන් අපේ පහල මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න පුළුවන්. අපේ H&D Unity H&D අපි Facebook page එක තියෙනවා. ඒකට inbox message එකක් දාලා අහන්න පුළුවන්. H&D Unity Facebook group එක තියෙනවා. ඒකෙන් අහන්න පුළුවන්. ඒ වගේම H&D Unity Facebook group එකේ ඔයගොල්ලන්ට මේ දවස්වල WhatsApp group එකක් හදලා දාලා තිනවා. ඒවට join වෙලා ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට H&D සම්බන්ධයෙන් ඕනම දේ දැනගන්න අපි මේ H&D Unity ත් එක්ක එකතු වෙන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ Facebook page වලට එකතු වෙන්න, Facebook group වලට එකතු වෙන්න. අපේ website එක තියෙන www.hndunit.lk මේක සම්පහරහා ඕගලන්ට notes, past papers ඕනි දයක් ගන්න පුළුවන්. ඕගලන්ට තියෙන ගැටළු ප්‍රශ්න ඕනි දයක් අපිත් එක්ක කතා කරන්න. එහෙනම් වීඩියෝ කොහොමද like කරන්න. වාගේ තවත් යාළුවෙක්ට දැනගන්න share කරන්න. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි තවත් video එකකින් ඉදිරියේදී හම්බුමු. හැමෝටම ජය වේවා.